රිෂාඩ් බදුරුද්දීන් කියන පුජ්‍යලයා පහුගිය මැතිවරණයේ ඡන්ද 6000ක් ආසන සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා. එදා ඌ පාර්ලිමේන්තුවට එනකොට ඔහුගේ දිවිච්ච ඉඩකඩම් වත්කම් ගැන මම හිතන්නේ තමුන්නාන්සලාට දැනගන්න පුළුවන් මේ රටේ පුරවැසි හැටියට. විශේෂයෙන් මම පෞද්ගලික දැනන කාරණාවක් නම් මම 1999 ඉඳලා රිෂාඩ් බදුරුද්දීන් කියන චරිතය ගැන බොහොම දන්න කෙනෙක්. මේ පහුගිය ඡන්ද වෙනකොට ඡන්ද 25000කටත් අඩු සංඛ්‍යාවක් ලබාගෙන අද පාර්ලිමේන්තුවේ ප්‍රබල ස්ථානික ප්‍රබල අමාත්‍යතුරයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ මේ 2.5 කාරණාවත් එක්ක. විශේෂයෙන් අද රිෂාඩ් බදුරුද්දීන් මහත්තයා මේ රිෂාඩ් බදුරුද්දීන් කියන පුජ්‍යලයාට අයිති කොන්ත්‍රාත් සමාගම් කොච්චරක් තියෙනවද කියලා තමුන්නාසලා හිතුවොත් තමුන්නාසලා ඔළුව අද්දෙක් ගහගනි. මොකද හේතුව මයිගාව තියෙන මම පෙන්නන්නම් මේ බදුරුද්දීන් කලිමත් සත්‍යා ෆරිසා ෆර්වින් උසයිර් සහෝදරියගේ බදුරුද්දීන් ෆස්මිලා ෆාවින් මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන් සප්ලයස් මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන් සප්ලයස් අබ්දුල් රහමාන් මොහමඩ් බදුරුද්දීන් බදුරුද්දීන් මොහමඩ් රියාජ් බදුරුද්දීන් බොබත් රිෆ්කාන් බදුරුද්දීන් මොහමඩ් රිෆ්කාන් මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන් සප්ලයස් බදුරුද්දීන් මොහොඩ් මේ මෙහෙම ලංකා ග්‍රීන් ෆාම් මේ වගේ මං හිතන්නේ මයිගාව තියෙනවා බර සංඛ්‍යාවක්. මේ මේ වත්කා සම්බන්ධ මේ මොහුගේ වත්කා සම්බන්ධව හරි මේ වත්කා සම්බන්ධව හොයලා බලන්න. මේ රටේ ෂොපින් බෑග් එකක් අරගෙන මන්නාරම ඉඳලා පුත්තලමට එන මිනිහා ඒ අද ලංකාවේ සුපිරි කෝටිපතියෙක් බවට පත් වෙලා තියෙනවා. කාගේ සල්ලිද මේ? කොහෙද මේ සල්ලි? මේ කළු සල්ලි වලට මොකද වෙන්නේ? අද මේ කළු සල්ලි අරගෙන මේ ජීවත් වෙන පුජ්‍යලෙක් වෙලා සහෝදරියගේ සහෝදරයාගේ සහෝදරියගේ බිරිඳගේ මේ වටිනාකම් අද කෝටි බිලියන 2400කට විතර ලොකු ලොකු සංඛ්‍යාවක් වත්කමක් තියෙන පුජ්‍යලෙක්.